ඔන්න මං ඔයාලට කිව්වා වගේම දොලේ මහත්තයා බය වුණු පාළු ගෙදර හොල්මනේ පිටිපස්සෙ ඉන්නේ සුන්දරයි ජිනයි කියලා ඔයාලා කොලම් කුට්ටුම පසුගිය කොටසෙන් දැක්කා ඉතින් මේ කොහොම වුණත් මේ සිද්ධ වෙච්ච දේන් පස්සේ දොලේ මහත්තයා මේ ගැන ටිකක් වැඩිපුර හොයන්න ගන්නවා ඔයාලට බලා ගන්න පුළුවන් නමුත් එක පාරටම දොලේ මහත්තයා නොසිතපු වෙලාවක සුන්දරයාලා දොලේ මහත්තයාව බය කරපු නිසා ටික දවසක් යනකම් දොලේ මහත්තයාගේ මේ තියෙන බය නැති වෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට දොලේ මහත්තයා ඉන්නේ පාළු ගෙදර නිසා සුන්දරයි ජිනයි තීරණය කරනවා දොලේ මහත්තයාට සිහි එනකොට එතනින් මාරු වෙලා ඉන්න. ඉතින් ඒ නිසාම ජිනව ඉස්කෝලේ ළමයින්ට වොලිබෝල් පුරුදු කරන්න යවලා සුපුරුදු විදිහටම සුන්දරා සුත්‍ය බලන්න තොටුපළ ළඟට යන නියමිතයි. ඉතින් ඊරෑ හෝටලෙන් ගියපු දොලේ මහත්තයා මේ වෙනකොටත් ආපු නැති නිසා සමන්ත දොලේ මහත්තයාට මොකද්ද සිදුවන්නේ කියලා හොයන්න කටයුතු කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කොලම් කුටුම දිගටම බලන ඔයාලට මම තව දෙයක් කියනවා. ඒ තමයි සුන්දරාටයි ජිනාටයි කොහොම හරි දැන් ඕනේ මේ පාළු ගෙදර සිද්දුන් මරණය ගැන හොයාගන්න නිසා ඉදිරියේදී තව කෙනෙකුට ආපහු සැරයක් සුන්දරාලා හොල්මන් පෙන්වන්න නියමිතයි. ඉතින් ඒ කවුද කියලා හරියටම දැනගන්න දිගටම රැඳලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග. ඔයාලට සුබ දවසක්.